පර්සියානු යුගය ක්‍රිස්තුපූර්ව 539 සිට 333 දක්වා ක්‍රිස්තුපූර්ව 539 දී සයිරස් නම් පර්සියානු රජ බබිලෝනියාව යටත් කරගත් අතර ඔහු බලහත්කාරයෙන් වැඩ ගැනීම සහ මුලින්ම අහෝසි කරන ලදී. එලෙසම විදේශ රටවල විප්‍රවාසගතව සිටි යුදා ඇතුළු ජාතීන්ට ආපසු තම තමන්ගේ රටවලට යාමට අවසර ලබා දෙන ලදී. එහිදී ජුදා ජාතිකයන් අදියර තුනක් යටතේ එනම් සෙරුබ්බාබල්, එස්රා හා නෙහිමියා යටතේ ජෙරුසලම බලා පිටත් විය. ජුදාවරු 50,000 පමණ සමන්විත වූ පළමු කණ්ඩායම බැබිලෝනියාවෙන් ක්‍රිස්තුපූර්ව 538 පමණ පිටත් වන්නේ සෙරුබ්බාබල්ගේ නායකත්වය යටතේය. ක්‍රිස්තුපූර්ව 536 පමණ ඔවුන් ජෙරුසලමට ළඟා විය. ක්‍රිස්තුපූර්ව 536 ජෙරුසලම් දේවමාලිගය සෑදීවට අත්තිවාරම දමන ලද අතර ක්‍රිස්තුපූර්ව 515 එහි වැඩ අවසන් කරන ලදී. ආණ්ඩුකාරයා ලෙස මෙහිදී කටයුතු කරන ලද්දේ සෙරුබ්බාබල්ය. ඔහු දාවිත් රජ පරම්පරාව ගැනත් මෙසියානු බලාපොරොත්තු පිළිබඳවත් බලාපොරොත්තුවක් ඇති කළ නිසා එය පර්සියානුවන්ට සැක උපදවන කාරණාවක් විය. කෙසේ හෝ සෙරුබ්බාබල් හදිස්සියෙන් ඉතිහාසයෙන් මැකී ගියේය. එස්රා පූජකයෙක් විය. ජුදා නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පර්සියානු රජය විසින් පත්කන ලැබූ එස්රාගේ ප්‍රථම කර්තව්‍ය නීති පොත කියවීම විය. එයට අමතරව විදේශීය භාර්යාවන් පිටමන් කිරීම, ගිවිසුම අලුත් කිරීම, සබත් නිවාඩුව ක්‍රියාත්මක කිරීම ආදී එස්රා අතින් සිදු වූ ප්‍රධාන කාර්යයන් වේ. බැබිලෝනියාවේ සිට ජෙරුසලමට පැමිණි නෙහෙමියා ජුදා දේශයේ දේශාධිපතියා ලෙස ක්‍රියා කරන ලදී. ජෙරුසලම් නගරයේ ගරා වැටෙමින් තිබූ පවුර නැවත ගොඩනැගීම, දොරටු අගුළු සවි කිරීම, නටබුණු වාසස්ථාන යළි ගොඩනැගීම නෙහෙමියා අතින් සිදුවිය. ක්‍රිස්තුපූර්ව 432 නැවත පර්සියාවට ගිය නෙහෙමියා ක්‍රිස්තුපූර්ව 425 ආපසු ජෙරුසලමට පැමිණ දෙවන වරට දේශාධිපතියා ලෙස කටයුතු කරන ලදී. දසයෙන් කොටස ලෙවීවරුන්ට ලැබීමට සැලැස්වීම, සබත් දින වෙළඳාම අත්හිටුවීම, මිශ්‍ර විවාහ තහනම් කිරීම වැනි සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයන් නෙහෙමියා විසින් ක්‍රියාත්මක කරන ලදී. මෙම කාලයේදී දේවමාලිගාවේ වන්දනාව සාමාන්‍ය ලෙස සිදුවීම, පාස්කු හා නුමුහුන් පූප මංගල්‍යය පැවැත්වීම, පෙන්තකොස්ත මංගල්‍යය සිදු කිරීම, කූඩාරම් මංගල්‍යය පැවැත්වීම, පව්කමාවේ පිළිවෙත ඉටුකරන දිනය ආදී මංගල්‍යයන් පැවැත්වීම සිදුවිය. මෙම කාල වකවානුවේදී රටපාලනය කර ලද්දේ නායක පූජකයා වන අතර මෙම කාලයේ සිටි නායක පූජකරුව දාවිත් රාජ කාලයේ සිටි සදොක් නම් පූජකවරයාගේ පරම්පරාවට අයත් බව කියවේ.